ජනාධිපතිතුමාගේ ප්‍රධානතම තර්කයේ බවට පත් වෙලා තියෙන්නේ 13 වෙනි සංශෝධනයේ අපේ ව්‍යවස්ථාවේ කොටසක්. ඒ නිසා අපිට ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් 13 වෙනි සංශෝධනය අවුරුදු 36 මීට පෙර හිටියේ ජනාධිපතිවරු 7 දෙනායටම 13 වෙනි සංශෝධනයේ ඔය ආකාරයෙන් තියෙනවා එයයි දැක්කා. නමුත් ඒ කිසිවෙක් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න බලාත්මක කරන්න උත්සාහ නොකලේ ඒකේ ආදීනව මොනවද කියන එක හොඳටම අවබෝධ වෙලා තිබුණ නිසා. ලස්සනම වැඩේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් හිටපු ජනාධිපතිවරුන් 7 දෙනාගෙන් 6 දෙනෙක්ගේම ඇමති මණ්ඩලයේ හිටියා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඇමතිවරයෙක් විදියට, ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සභානායක විදියට, ඊළඟට ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිවරු 4 දෙනාගෙම අගමැතිවරයා විදියට මෙතුමා කැබිනට් එකේ හිටියා. හැබැයි ඔය කවදාවත් 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි අනේ මේක ව්‍යවස්ථාවේ කොටසක් නේ නොකර ඉන්නේ කොහොමද කියලා එතුමට ඔළුවට ආවේ නැහැ. එදා නාපු අදහස අද එන්නේ ජනාධිපතිවරණයකදී චන්ද කුට්ටි වැල්ලීමටයි කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පාර්ලිමේන්තුවෙන් ජනාධිපති ධූරයට පත් කළේ ගෝඨාභය ජනාධිපතිතුමාට 169ක ජනවරමක් ලැබුණු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කරන්න මිස රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ 4 වතාවක් මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ මේ ව්‍යවස්ථාව රටට නොගැලපෙන නිසා. දැන් ওই ක්‍රියාත්මක කරන්න හදන 13 තිබෙන ව්‍යවස්ථාව රටට නොගැලපෙන නිසා නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත ගෙනේනවා කියලා. ඒ පොරොන්දුව ඉටු කරමින් තමයි රොමේෂ් ද සිල්වා කමිටුව පිහිටවලා නව ව්‍යවස්ථාව කෙටුම්පත් කළේ. එතුමට ජනවරම තියෙන්නේ අන්න ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන මහපොළොවේ ක්‍රියාත්මක කිරීමට මිස 13ක් ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ඒ නිසා අපි ඇති ප්‍රශ්න නැති කරන්න ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති කරන්න එපායි කියලා ජනාධිපතිතුමාට අනුතුරු ඇඟවීමක් කරනවා.